මීට වසර කිහිපයකට ඉහතදී ඔහියෝ ප්‍රදේශයේ එක්තරා ගොවියෙක් ජීවත් වුණා. මේ ගොවියා සතුව ඉතා විශාල ගොවි ඉඩමක් තිබූ අතර ඔහු තම ආදරණීය බිරිඳ සහ දරුවා වෙනුවෙන් මෙම ඉඩමේ නිවසක් තනාගෙන එහි ඉතාම සතුටින් ජීවත් වුණා. එලෙස කාලය ගතවන විට මේ ගොවියා හටදාව දරුවන් 6 දෙනෙකු ලැබුණ අතර පවුල තුළ ආදරය හා සතුට පිරී ඉතිරී යන්නට වුණා. ඉන් තවත් කලකට පසුව මේ ගොවියාගේ බිරිඳ යළි ගැබ්ගත් අතර 7 වන දරුවා බලාපොරොත්තුවෙන් ඔවුන් ඉතාමත් ආශාවෙන් කල්ගත කරන්නට වුණා. නමුත් ඉතාමත් අවාසනාවන්ත ලෙස දරුවා බිහි කරන්නට යාමේදී මේ ගොවියාගේ බිරිඳ හා පුංචි බිරිඳා මියගිය අතර එදා පටන් මේ ගොවියා දරාගත නොහැකි ශෝකය නිසාම මානසික රෝගියෙකු බවට පත් වුණා. ඔහු හැසිරුණේ පවා උමතු පුද්ගලයෙකු වාගේ. එක් රාත්‍රියකදී මේ ගොවියා තම දරුවන් 6 දෙනා නිවසින් පිටතරගෙන එක එක්කෙනා බැගින් ඝාතනය කොට වළදමා තමාද ගෙලවලලාගෙන මියගොස් තිබෙනවා. අනතුරුව මේ නිවසට අයිතිකරුවෙකුද නොමැති නිසා නිවස විකිණීමට දැමුවද එය මිලදී ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී තිබුණේ නැහැ. අවසානයේදී මෙය අතහැර දැමූ ගරා වැටුණ නිවසක් බවට පත් වුණා. මුලදී මේ පුවතර අදාළ ප්‍රදේශය ප්‍රසිද්ධ නොවූ අතර 1997 වසරේදී එක්තරා ගුරුවරයෙකු විසින් මෙම සිදුවීම සිදු වුණේ ඔහියෝ ප්‍රදේශයේ යැයි දැනගෙන තිබෙනවා. අනතුරුව ඔහු තම පුතාද සමග ඔහියෝහි පිහිටි මෙම ගොවිපළ සොයාගෙන ගොස් තිබෙනවා. මෙම ගුරුවරයා හා ඔහුගේ පුත්‍රයා එක් රාත්‍රියක් මෙම නිවස තුළ ගත කරන්නට තීරණය කරේ එම ගොවිපළ තුළ සිදුවන බවට සැක කළ නොපෙනෙන බලවේගයන් ගැන අධ්‍යයනය කිරීමටයි. නමුත් පසුදිනක උදෑසන මෙම ගුරුවරයාගේ බිරිඳ පොලිසියට දැනුම් දී තිබෙනවා තම සැමියා සහ පුත්‍රයා අතුරුදහන් වී ඇති බවට. පොලිසිය ඔවුන් සොයා ඔහියෝ බලා පිටත් වූ අතර එහිදී මාර්ගයේ පසෙක දමා ගිය ඔවුන්ගේ මෝටර් රථය සොයාගෙන තිබෙනවා. තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරන විට දැක ගැනීමට ලැබී තිබෙන්නේ මෙම නිවසට යාබදව ඇති කුඹුරු යායේ මියගොස් සිටි ගුරුවරයා සහ ඔහුගේ පුත්‍රයාගේ මලසිරුරු දෙකයි. එම මලසිරුරු දෙක කණුවක එල්ලා ගෙලවැළලා තිබූ හේයින් එය යමෙකු විසින් කළ ඝාතනයක්ද යන බවට සැක පහළ වී තිබෙනවා. කෙසේ වෙතත් මේ සිදුවීම මෙතෙක් කාලයක් පුරාවට විසඳා ගැනීමට නොහැකි වූ අභිරහස් ගොන්න අතරටද එක් වී තිබෙනවා.